तक्वालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तम् धम्मश्रवणकालो अयं वदन्तः धम्मश्रवणकालो अयं वदन्तः धम्मश्रवणकालो अयं वदन्तः नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सब्बे संकारानि चाति यदा पञ्ञाय पश्यति अत निब्बिन्दति दुःखे एष मङ्गो विसुन्धिया सब्बे संकारा दुःखाति यदा पञ्ञाय पश्यति अत निब्बिन्दति दुःखे एष मङ्गो विसुद्धिया सब्बे धम्मानत्ताति यदा पञ्ञाय पश्यति अत निब्बिन्दति दुःखे एष मङ्गो विसुद्धिया පින්වත්නි භාග්‍යවත් අරිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ලෝකෙට දේශනා කරන ධර්මය අටකර තීනිපද සම්බුද්ධියන ප්‍රකාශිතා වශයෙන් සඳහන් වන අකුරු අටක පද තුනක් තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ හරය. මුළුමහත් අසෝහාර දහසක් ධර්මස්කන්ධය කැටිකොටගත් කල්ලි පෙනී යනවා බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මේ පද තුන අපිට කියා දෙන්නට. ඒ පද තුන තමයි සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ ධම්මා අනාත්ත පළවෙනි පදය පාලියෙන් කියලා තමයි මේ වකුරු අට ගණන් කරන්න ඕන අනිච්ච අයන්නට එකයි නියන්නට එකයි දෙකයි ච කියනකොට චයන දෙකක් බැඳෙනවා ඒතකොට එක අකුරයි පාලියේදී අකුරු තුනයි අනිච්ච පදයට අකුරු තුනයි දුක්ඛ දුයන්නට එකයි කයන දෙක බැඳුනම එකයි අකුරු පහයි අනත්ත අයන්නට එකයි නයන්නට එකයි තයන දෙක එකතුනම එකයි තුනයි පහයි තුනයි කීයද අටයි දැන් සාදු කියන්නේ මේ අකුරු අට සහිත වූ පද තුන අවබෝධ කර ගැනීමට නොහැකි වීම නිසා ඔබත් මමත් මේ සසර ගමනට වැටුණා. ඒ පද තුනට යටත් වන සියලුම දේවල් දුක වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ය අනිත්‍ය නම් දුක නම් අනාත්මයි වසඟේ පවත්වන්න බෑ. තුර මේ කියන කාරණා තුනට යටත්ව තමයි ඔබ අප සියලු දෙනාම ජීවත් වෙන්නේ. නම් මේ සබ්බේ සංඛාරා අනිච්ඡාති. සියලු සංස්කාරයෝ
අනිත්‍යයි. එතකොට සංස්කාර කියන්නේ මොනවද? මෙතනදී. හේතුන්ගෙන් හටගත්තු සියලුම දේට කියන සංකාර. සංකාර නොවන දේවලුත් ලෝකේ තියෙනවා හතරක්. විසංකාර ගතං චිත්තං තණ්හානං කයමච්චේ. මේම දේශනාවේ තියෙනවානේ. විසංකාර කියන්නේ සංකාරයෙන් තොර සංස්කාරයන්ගෙන් මිදුණු తత్వය තමයි අමා මහ නිවන් සුවය. මමත් මේ සදහැවත් පිරිසත් බලාපොරොත්තු වෙන්නේ අපට ඒ අමා මහ නිවන අවබෝධ වේවා. එහෙම නේද? ඔය එහෙමනම් නැවත සාදු කියන්න බලන්න. උදෑසන පටන් දැන් මේ දක්වාත් මෙතෙන් පටන් රැ වෙනතුරුත් මං හිතන්නේ ඔබ ඉන්නවද මේ රැට ඉන්නේ අත උස්සන් බල අත විතරක් උස්සන්. දෙන්නයි නේ දෙන්නයි මං දැක්කේ තව ඉන්නවනම් මේ පැත්ත එහෙම නැහැ නේ. ඒතර දෙන්න තනියෙන් දින්න එහා පැත්තට යනවනේ. අයි දෙන්න සාදුකාරයක් දෙන්න. එයාල හවසට මැණික් විහාරයට යනවා. එතකොට හවස ගියරද ගෙදර යන්නේ? මේ ගෙදර යන්නේ යන කට්ටි පාමාට. පාමා සාදු කියන්නේ. හරි. එතන සම්බාධෝ ගරාවාසු රාජාපත. ඒ ගෙදර කියන්නේ බොහෝම සම්බාධා තියෙන තැන. මොන වගේ තැනක්ද? දූවිලි පිරිච්ච පාර වගේ. රජාපතෝ කියන්නේ පාර දූවිලි පිරුණම ලේසියෙන් යන්න පුළුවන්ද? අමාරු. පාර පේනවද නැත්? ඒක තේරෙන්නේ නැත්නම් නිකන් වාහනවල ගිහපය දාන්න ඇති. හයියෙන් වහිනකොට හයියෙන් යන්න පුළුවන්. මොරසූරණ මහවැස්සේ වතුර වැටෙනකොට හොඳටම පාර පැහැදිලිද? නැහැ. දූවිල්ලත් එහෙම, මීදුමත් එහෙම. ආන්න ඒ වගේ ජීවිතයක් තමයි මේ හැමදෙනාම ගත කරන්නේ. කරදර, කම්කටොළු, බාධා සහිත ජීවිතයක් තමයි ගෙවන්නේ. සමහරට සිල් සමාදන් වෙන්න ආවෙත් වලියක් දාගෙන වෙන්න, ගෙදර රණ්ඩුවක් කළා වෙන්න පුළුවන්නේ. තමාට යන්න හදනකොට යන්න එපා කොම තරහ යනවා. රණ්ඩු වෙලත් එනවා සමහර. ගෙදර ගිහින් ගුටි කන්න බලාගෙන සිල් ගන්න උපාසිකාවත් ඉන්නවා. ඇයි එහෙම වුනේ? සසර ගමනේදී අපි අතරමං වුණා දෙනවා. ඒක හේතුවක් තමයි අපිට නොගැලපෙන අය සමග අපි එකතු වීම. ඒක එක කාරණයක්. අනිත් හේතුව කොහොමද මේ ජීවිතේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති කෙනෙක් නේද? රැට ඉන්න බැරි මොකෝ ගෙවල් වල යන්න වෙලා තියෙනවානේ. පසුදින වැඩට යන්න ඇති, සමහර විට ළමයි පාසල් යවන්නට ඇති, අසනීපකම් ඇති. ඒ විදිහේ නොඑක් විදිහේ අන්න හේතු නිසා අපිට ධර්මයේ හැසිරෙන දින කාලය ප්‍රමාද වෙනව නැත්තම් අඩුයි. කොහොම නමුත් කවන්නේ දැන් උදේ කීයටද පටන් ගත්තේ? 6ටද? අයහමාර ඉන්න හවස පහමාර දක්වා පැය 11ක කාලයක් අපිට තියෙනවා. එයිනුත් පැය දැන් 5කට ආසන්න ගෙවිලා ගියා. තව පැය 5ක් වගේ තමයි ඔක්කොම තියෙන්නේ. අපි අප්‍රමාද වෙන්න ඕන. අපි මේ ගෙවෙන කාලේ බුදුරජාණන් වහන්සේ ධර්ම මාර්ගය පුළුවන් තරම් දෙවුණු කරගන්නා කියන අදිෂ්ඨානය අපි ඇති කරගන්නවා. ඒ අදිෂ්ඨාන පෙරදැරිව තමයි අද මේ ධර්ම දේශනා සඳහා අපිත් වැඩම කළේ. මේ පිරිසත් සූදානම්ව සිටියා. ඒ පසුගිය මාසේ අපිට කියන්නත් බැරි වුණා කැනඩාවට වඩින්නට සිද්ධ වුණා පින්කම් කිහිපයකට. ඒ නිසා ගිය පොය දවසේ වඩින්න බැරි වුණා.
ඉතින් ඒ වෙනුවට මොනව හරි කෙරෙන්නේ නැති නේද ජයසේන මහත්තයා වැඩම කරගත්තා ගෝ හම්බෙන් පාර යන ගමන් වැරදිලා මෙහෙට එහෙම අල්ලගත්තා ඒක හොඳයි කොහෙන් හරි આવොත් අල්ල ගන්න කමන්නේ මේකත් මැඩි පන්සල ළඟට තියෙන ඔයිට මටත් එහෙම වුණා කියලා මතකයි මටත් එක දවසක් පැටල් පැටලෙලා යනවානේ මෙහෙට එන එක හිත ගියා මෙහෙට ආවයි ගියේ පොයට හරි සාදු කියන්නේ එකක් නැත්ත හරි අඩුවක් වෙන්න නෙවෙයි දෙවියෝ වගේ එව්වා ඒ ඉතින් පින වැඩි කම මැණි වෙහෙරයට වඩා ඇහෙනවත් දන්නේ නැහැ වැඩි දුරට ඒ නෑ ඒ වගේ පාසකම් වල කියලා කියයි මේ ආමතුරේ කිව්වා කියලා පින වැඩි වෙච්ච නිසා ගිය පොයට එහෙම ලැබුණා නේ ඒ නිසා මේ අපි දැන් අද උත්සාහ ගමු ටික වෙලාව අමාරු වෙලාව බත් කාලා දානේ වළඳලා ටික බඩ පිරිලා කියන වෙලාවෙ හිට මෙහෙට වෙනවා ඉතින් කොච්චර මම එස්පීආ ගැන බණ කියන්නේ ඉතින් ආවත් මෙයාලගේ මොනු දැක්කට පස්සේ අමතක වෙනවා බද නිදි මතේ වගේ ඉන්නේ කොයි වෙලාවෙ ඇදගෙන වැටියේද දන්නේ නැහැ ඒ නිසා තමයි මෙහෙම කරන්නේ ඒ නිසා උපවාස අම්මලා තරහ වෙන්නේ පායකට ඒක මගේ ලෙඩක් නුත් අමාරුවක් අද නෙවෙයි ඔබ කෙරේ අනුකම්පාවෙන් තමයි මම මේ දේවල් මෙහෙම කියන්නේ දැන් එන ගමනොත් මට උපාසිකාවක් දුර රටක ඉඳගෙන පණිවිඩයක් කියලා තිබුණා වහන්සේ අපිට චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වන ධර්ම දේශනාවක් කරන්න කියලා ඒ සජීවීව කරන්න කියලා තිබුණේ මං පෙව වෙනම් මේ යටාල විහෙර කරන එක ඒ විදියට කරලා මං එයාට එවන්නම් කියලා. දැන් ඒ නිසා ඒක පටිගත කරලා දැන් යවන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් සාදු. ටිකක් ගැඹුරුයි දේශනාව. ඒ නිසා සිහිය තියාගන්න ඕන නිදා ගන්න එපා නිදා ගන්න හිතනකොටම පොඩ්ඩක් නැගිටින්න. නැගිටලා ආය වාඩි වෙන අවසර තියෙනවා. මොකට දවසට තියෙන්නේ නැගිටලා ආය වාඩි වෙන්න ඒ වගේම ඒත් නිදි මත නැගිට ගත්තම නිින්ද යනවා වගේ නා අනිත් අයව පෑගෙන්නේ නැති වෙන එළියට ගිහිලා ටිකක් අර වැලි මළුවේ සක්මන් කරලා ආයෙ ඉන්න මොකද ඒ අවස්ථරේ තියෙන සාදුකාරයෙක් ඉඳ පිළිගන්න දැන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න කලින් අපි දැනගන්න ඕන මොනවද මේ චතුරාර්ය සත්‍ය කියන්නේ වචන හතර දන්නවනේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග දුක්ඛ කියනෝ පෙළෙන අර්ථයෙන් දුක දුක්ඛ කියන වචනේ කිසි සැපක් නැහැ නේද වචනේම නැහැ නේද දුකයි කියනකොට දුකයි නේද නැද්ද මට නම් දුකයි ඒ නිසා නම් මේ ළඟදී අවබෝධ කරගත්ත යම් දෙයක් ඒ කියන්නේ ධර්මානුකූලව තනියෙන් නෙවෙයි මේ හැම දෙයක් පිළිබඳව දුකයි කියලා හිතුවොත් අපිට සැනසෙන්න පහසුයි හැම දෙයක් ගැනම කොහොම හිතන්නේ දුකයි දැන් මම භාවිතා කළේ මේ පාරේ යනකොට මට එක එක රූප පේනවා ඉතින් මං භාවිතා කරපු දෙ කියන්නේ ඒ රූප දකිද්දි මං සමහර ලස්සන රූපක් තියෙනවා ලස්සනයි කියන්නේ තමන්ගේ හිතට කැපෙන ගැළපෙන යම් යම් රූප තියෙනවා. ඒ රූප එහෙම ලස්සනයි කියලා බැලුවම වෙන්නේ අපිට යම් දැවිල්ලක් තැවීමක් හිතේ ඇති වෙන. වාහනයක යනවනම් නවත්තලා බැහැලා යන්න බෑ. විශේෂයෙන් භික්ෂුවකට කොහොමවත් බැහැලා යන්න බෑ. උපාසක මහත්තයට නම් බස් එකෙන් හරි බැහැලා පස්සෙන් යන්න පුළුවන්. රූපේ පස්සෙන් නේ. එහෙම වෙනවනේ. යන ගමන අමතක වෙනවා ආයේ වෙන පැත්තක යනවා සමහරවිට. යන්න යන්නේ කොළඹ අන්තිමට මාතරින් දැක්කොත් ලස්සන රූපයක් මාතර බහින්න. බැලලා ඒක පස්සේ ටිකක් ගිහිල්ලා ආය යන කොළඹ නේ. එහෙම වෙනවා. නමුත් ස්වාමින්වහන්සේලමක් වල මට ඒ අපේ උපාසක මහත්තුරුන්ට තියෙන පරප්‍රසාද නෑ ඒ වෙලාවට. අපි හිතුවා රූපයට බැඳුණයි කියලා. බැඳෙන්න හොඳ නෑ තමයි. හිතේ බැඳීමක් ඇති වුණොත් දැන් බහින්නත් බෑ. හැරිලා බලන්නත් බෑ.
දැන් මොකද්ද හදා ගන්න තියෙන්නේ හිත හොඳම දේ හිත හදා ගන්න ඉරිසියා කරනවද ද්වේෂ කරනවද අනේ ඒ වගේ ලස්සන රූපයක් මට නැහැ අනිත් කෙනාට තියෙනවා කියලා එහෙම ඒ වගේ නොඑක් විදිහේ සංකල්ප කෙලෙස් මිනිස්යන්ට ඇති වෙන්න පුළුවන් නමුත් අපි කෙලෙස් නැහැ වගේ තමයි ඉන්නේ මන්තන මම මෙහෙම කිව්වට ගොඩාක් ස්වාමීන් වහන්සේලා එහෙම කියන්නේ නැහැ ඇයි කියන්නේ නැත්තේ මේ පිරිස දායකයෝ වැරදියට තේරුම් ගනීද කියලා සීලය ටිකක් අඩු වේද කියලා බයයි නම මේව මං කියන්නේ ඔබගේ අවබෝධයේ පිනිස මං අත්දකපු දේවල් ඉතින් මං අත්දකපු දේවල් කියන්නේ නැතුව මට වෙන දෙයක් කියන්න බැහැනේ දන්නේ දෙයක් ඒතර ඒ વિશે ගණන් ගත්තම අර ඒක දැවීමක් පුරුෂයෙකුටත් එහෙමයි ස්ත්‍රියකට උනත් එහෙම තමයි ඒතර ඒක දුරදිග ගියොත් මේ රූපේ නැවත නැව සිහි වෙන්න ගන්න ඒ සිහිවීම නිසා මානසිකව දුක් විඳන මුලින් පේන්නේ ආස්වාදයක් වගේ පස්සේ තේරෙනවා මේක මහා දුකක් ඇයි හිමින වෙන රූපයක් ග්‍රහණය කරගත්තා සම්මුතිය මම මේ කියන්නේ සම්මුතියෙන් හිමි කරගත් රූප ඇතිනේ gedara නැද්ද තියන අය පොඩ්ඩ අතෝස්සන් සම්මුතියෙන් හිමි කරගත් රූප තියන අය ඔය කොණ්ඩේ දිලා දත් වැටිච්ච එකක් හරි කමක් නැති නේද හරි ඒ හිමි කරගන්න කාලේ දත් වැටිලා තිබුණේ නැහනේ එහෙනම් හිමි කරගන්න නැහනේ ඒ කාලේ කොණ්ඩේ කළුයි දිගයි ඈ කොණ්ඩේ සුදු සුදුනේ කළුයි සුදු නම් හිමි කරගන්නේ කළුයි දෙපැත්තටම එහෙමයි බොහොම ශක්තිය තිබුණා දැන් පුරුෂයෙක් නම් තෝරගත්තේ හොඳට උස මහත තිබුණා ශක්තිය තිබුණා ධනෙ තිබුණා ඒ ඔක්කොම බලලා තමයි තෝරගත්තේ ස්ත්‍රියක් නම් රූපේ බැලුවා කොණ්ඩේ දිගද බැලුවා ඒ වගේම බලනවා සාමාන්‍යයෙන් බලනවා කුලයත් බලලා ඔක්කොම බලලා තමයි අර කඩදාසිය ලියලා මොදු මාරු කරලා අතපෙන් වක් කරලා ගෙදර කැඳගෙන ගියා එක්ක ගෙදර නැවතුණා අපි කියන බින්න බැස්සා එහෙමත් වෙනවනේ ඔය දෙකෙන් මොකක් කරන් හරි දැන් රූපයක් අයිතිද අයිතිද නැද්ද අයිති නම් සාදු කියන්නේ අයිති අය අයිති නොකරගත්තු අය පොඩ්ඩ අතොස්සන් අයිති නොකරගත්තු දෙයල් මාතේ තරහ වෙනවා අයිති නොකරගෙන තාම තනියෙන් ඉන්න අය අපි කියන තනි කඩව ඉන්න අය බය වෙන්නේ පොස්සන් මම මුකුත් ප්‍රශ්නයක් නෑ මට ඒ කියන්නේ කසාද කරලා දෙන්න හදනව නෙවෙයි මේ ඒක කැපත් නෑ අපිට කොහොමද? එතකොට දැන් මේ අයිති කරගත් රූපේ අයිතිද? දැන් අයිති කරගත්ත වගේ පහන එක. මම හිතන්නේ මේ ගෑනුළම කසාද බඳලා නෑ තාමනේ. තනියෙන් නේද ඉන්නේ? ආව බය වෙන්න එපා. තනිකන් දෝෂ දෙන්නේ නෑ කිව්ව කියලා. ඔව්. ඉතින් මේ දැනට යාළ නිදහස ඉන්නවා. නේද පාසලා. සිල් අරගෙන පාඩුවේ දැන් තව ටික දවසකින් කසාද බැන්දොත් දරුවෙක් ලැබෙයි නේද අම්මට මව කෙනෙක් වෙයි ඊට පස්සේ යටාල විහෙර පැත්තේ ඉන්න වේද නෑ ධමය වඩාගෙන පැයකට විතර ඇවිල්ලා ගියොම මිසක සිල් සමාදන් වෙන්න නම් එන්න වෙන්නේ නෑ මොන්න ආදීනව මතු වෙන්න පටන් දැන් මෙතන ඔය ඉන්න අම්මලත් එහෙම තමයි කාලේ ගෙවලා අන්තිම කාලේ තමයි ඔන්න දැන් නිදහසක් ලබාගෙන තියෙන්නේ පොයටවත් සිල් සමාදන් වෙන. එහෙනම් රූපේ අයිති කරගත්තා කිව්වා අර කොලේ සටහන් කරලා අස්සන් කරලා. දැන් තියන් ඉන්නවා. ඒ රූපය මගේමයි. මං ඕන විදියට පවතින්න ඕන කියලා අපි හිතනවා. හිතනවද නැද්ද? හිතන. කාලෙකදී හිතුවා. දැන් හිතන්නේ නැහැ. ඇයි? දැන් තේරෙනවා අපි හිතුවේ තියෙන හොඳට තියේ කියලා දැන් බලනකොට වැඩක් නැහැ දැන් වැහැරිලා ගියා කෙස් විදිලා ගියා දත් ටික වැටිලා ගියා දැන් අපි පතන හැටියට මේ රූපේ පවතින්නේ නැහැ ඉතින් ඇත්තටම මගේ නම් ඔක එදා වගේම ඔය 20 25න් තිබුණා වගේම තියෙන තෝ දැන් මගේ නොවන නිසා ඒක වෙනස් වුණා රට මං අයිති කරගත්තු මගේ මේ රූපය නැත්තම් මගේ මේ ස්ත්‍රිය මගේ පුරුෂයා දිහා වෙන කවුරු බලන්න හොඳ නැහැ මං විතරයි බලන්න ඕන එහෙම අදහසක් ඇති වුණොත් ඒක හරියයිද බෑ එහෙනම් ගෙදරටම වෙලා ඉන්න ඕන ඔයවත් චන්නවත් විදියට
දොර අපි සම්මුතිය මගේ කියවට පරමාර්ථ වශයෙන් මගේ නොවන බව ටිකක් හිතනකොට පේනවා. එහෙම තියෙනවා. එහෙම අයිති කරගත් රූපයට වෙන කෙනෙක් හිත වැටුනොත් එයාගේ හිතත් ඒ රූපයට ගියොත් අයිති අවලංගු වෙලා වෙන කෙනෙක්ටත් අයිති වෙච්ච අවස්ථා තියෙනවා. නීත්‍යානුකූලවම අයිති කරගන්න අවස්ථාත් අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ දික්කසාද කරලා රූපේ තවගෙනකොට පවර දෙනව නෙවෙයි පවර ගන්නවා. එතකොට මේ විදිහේ ස්වභාව දහමක් තමයි මේ රූපේ තියෙන්නේ. නං අර මහපාරේ දකින රූපේ කොහොමත් අයිතිද? අයිති නෑ. తాවකාලික ආස්වාදයක් ලබන්න පුළුවන් ඒ රූපේ දිහා යම් මොහොතක් බලා සිටීමේ. ආස්වාදයත් එක්ක ඊළඟට එන ආදීනවය. මොකක්ද මේ නිරූපය අහිමි වෙනවා දැකීම. ඒකේ දර්ශන මාත්‍රය නතර වෙනවා. දැකලා අවසන්. ඒ කියන්නේ ඒක අය මගහැරලා යන්න වෙනවා. නැත්නම් අතහැරලා යන්න වෙනවා. යන ගමන යන්න වෙනවා. ඉතින් ඒත් අපි හිතමු නතර වෙලා බලන් හිටියේ කියලා පැයක් විතර දිගටම පුළුවන් දෝක් කරා. ඒත් නෑ. කොහොම හරි අවසන් වෙන වෙලාවක් එයි. අර චිත්තක්ෂණ වශයෙන් පහළ වෙවි සැපයි 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 කී හිටියා. අරක නැති වෙනකොට මොකද වෙන්නේ? දුකයි දුකයි කියලා දැනෙන්න ගන්නවා. ඒක වැසගත් යම්තා. එන යම්තාද්ද අපි රූපේ රස විඳින්නේ ඒ තාක් අපි දුක් විඳින්නත් ඕන වෙනවා. ඕන නැගෙන සිද්ධ වෙනවා. අපි කැමැත්තෙන් දුක් විඳින්නේ නැහැ. අර සැපයි කියලා ගත්ත රූපයම දුකක් බවට පත් වෙනවා. ආන්නේකින් මිදෙන්න දකින්නකොටම හිතනවා දුකයි දුකයි දුකයි. මේ දකින්න රූපය දුක් රූපයක්. මේ දකින්නේ සැපක් නා මේ දුකක්. එහෙනම් දැන් ගෙදර ගිහින් ස්වාමියා දිහා බල බල දුකයි 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 කියලා වඩන්න. බිරිඳ දිහා බලාගෙන කොහොමද දුකයි දුකයි කියලා වඩන්න. දරුව දිහා බලාගෙන දුකයි 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 එක එක දරුව දිහා බලන්න. අල්ලපුවත් ඉන්න කෙනා දිහා බලලා එයත් දුකයි හොරාට හරි බලලා දුකයි කියලා වඩා ගන්න. දැන් දුක වැඩෙනවා. එතකොට දුක දැනෙනවා. දුක අවබෝධ වෙනවා ටික ටික. දැන් දුකයි කියලා හිතන කොට අර යම් රාග දේශ මොහ සංකල්පනා ටිකක් ඇති වෙන්න තිබුණා නම් ඒ රූප ශබ්ද ගන්ධ නිසා ඒව එතනම නැති වෙනවා. ඇති වෙන්න වෙන්නේ දැන් දුකයි කියලා හිතනකොට අර කෙලෙස් ගති අඩු වෙනවා. අපි කෙලෙස් වැඩි කරගන්නේ අවබෝධයෙන්ද මුලාවෙන්ද? මුලාවෙන්. අනිත්‍ය දේවල් නිත්‍යයි, සැප දුක් දේවල් සැපයි, අනාත්ම දේවල් ආත්මයි, අසුභ දේවල් සුභයි කියලා හිතුවොත් තමයි අපිට කෙලෙස් ඇති වෙන්නේ. නැත්තම් කෙලෙස් ඇති වෙන්න විදියක් නැහැ. අනිත්‍ය දකින්න තැනදී දුකයි කියලා දකින්න තැනදී, අනාත්මය දකින්න තැනදී, අසුභයි කියලා වඩන තැනදී රාග දේශ මොහ ඇතිවන්නේ නැහැ. ඒව ඇති වෙන්නේ අනිත්‍ය නොදකින තැනදී. නේනම් නිට්ටයයි සපයි මගේ මයි නැත්නම් සුබයි කියලා හිතනවා. දැන් සුබ සංඥාව ගත්තා. දැන් එහෙනම් මේ ස්වාමීන් වහන්සේට එක වාසිද නැද්ද? දුකයි කියලා හිතන එක වාසි. අර රූපයෙන් නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ වාහන වර්ග පේන එක එක වාහන. දැන් අපි හිතන වටිනා කියන වාහනයක් දැක සමහර මං වාත් එකන ළමයි පවතරුණයි කියන ආයික නම් පට්ට වාහනයක්. අම්බල පට්ට කියන්නේ ගේ නමද කියලා. නෑ BMW ආදී එක එක නම් වලින් තියෙනවා. දැන් කාර් එක දැක්කම මෙයා යන්නේ පොඩි කාර් එකනේ. අරක දිගයි කියලා. අර ලොකුයි නිසා අරකනම් නියම පදින්න තියන හොඳයි. මොකක් ගැනද දැන් තණ්හාව ඇති උනේ? අනුන්ගේ වාහනයක් ගැන නේද? අර පට්ටාන ධර්මයට තේරුම කිව්වෙත් එහෙමනේ මහත්තයානේ. පට්ට ධර්මය පට්ටාන අපේ අර අලුත් මේ නිකාය වහරක නිකාය පට්ට ධර්මයට කියන පට්ටාන ධර්ම. මම කියන වචනනේ අපේ තරුණ ළමයි මට හෙන්න කියපු දේවා. එතකොට තමන්ගේත් නොවන අයිතිත් නොවන අනුන්ගේ වාහනයක් දැකද හූල්ලනවා.
දුක් විඳිනවා. අනේ මටත් නැත්නම් දන්නේ කවද්ද? කොරියාවේවත් ඡන්ද ඕනේ නා. විභාගෙවත් ලියන්න ඕනේ. දැන් වීරේ ඇති කර ගන්නවා. ඒ විභාගෙ ලියලා දෙතුන් පාර පේරුණොත් ආයෙත් දුකයි ඊට පස්සේ. දැන් කොරියාවෙත් නැහැ සල්ලිත් නැහැ. පන්තිර දීපු සල්ලිත් ඉවරයි. කිසිම දෙයක් නැහැ අන්තිමට. දැන් මේ තණ්හාව ඇති වුණා වාහන කෙරෙහි ඇයි දුක දන්නේ නැති නිසා. දකින්න කොටම අර වටිනා වාහනේ දුකයි 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 වාහනේත් දුකයි. අන්න ගෙවල් දකින්න. බොහොම ලස්සනට හදපු වටිනා කියන හොඳ ගෙවල් දකින්න. ඒ දැකලා ඒවටත් හෝල් වෙන මිනිස්සු. අනේ අපිට නෑනේ. අපි කවද්ද ඔය වගේ ගියා? හැබැයි ඒගේ ඇතුලේ තියෙන්නේ මොකද්ද? දුකමයි. ඔවයි තියෙන රණ්ඩු දැක්කොත් ගෙවල් හදන්නේ නෑ. ඇයි හොඳට ගෙවල් හැදුවම රණ්ඩු වැඩි. අයිති කරගන්න. දැන් අතුපැල්ලකට මැටි ගේදරකට කවුරු රණ්ඩු වෙන්නේ නෑනේ. අර කයිති කරගන්න කී දෙනෙක් බලාගෙන ඉන්නවදනේ? මහත්තයා නම් අයිති කර නොවන බලන් ඉන්නේ පසු අයිතිය ලැබෙනකම්. අම්මලා නම් අයිතිකාරය, අම්මා නම් අයිතිකාරය, ළමයි බලන් ඉන්නේ අම්මා කවද්ද මැරෙන්නේ අපිට අයිතිය ලැබෙනවා. මේ සාමාන්‍ය සම්මුතිය වෙන දේවල් මම මේ කියන්නේ. ඉතින් ඒක දුකකට හේතුවක් නේද? තණ්හාවක් ඇති වෙනවා නම් යම් දෙයකට ඒක දුකක්. දැන් ගෙවල් ඇතුලේ ජීවත් වෙන අය වශයෙන් ඔබ දන්නවා ඇති ගෙවල් වල කොයිතරම් ප්‍රශ්න රණ්ඩු තියෙනවා. දැන් තනියෙන් ඉන්නව නම් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව නම් අඩු ඇති. නමුත් පවුල් දෙක තුනක් එකට හිටියොත් මොකෝ තත්ත්වය? මේවා බෙදා හදා ගන්න බැරුව කෑම හදන එකට කෑම වෙනුවෙන් රණ්ඩු ඇති වෙනවා. රූපවාහිනිය බලන්න ගියාම ඒ වෙනුවෙන් රණ්ඩු ඇති වෙනවා. එහෙනම් ගේ ඇතුලේ බලාපොරොත්තු උනේ සැප විඳින්න, දැන් තියෙන්නේ මොකද්ද? දුක තියෙනවා. අපි හැම බලාපොරොත්තු වෙන අපේම කියලා ගියක් දොරක් හදා ගන්න. කොහොමද කියන්නේ? ගයක් දොරක් නේ. දොරක් නැති ගයක් වැඩකුත් නැහැ කොහොමද? දොරකුත් දාගන්නවා මේකෙස. ගේ හදලා දොර වහලා ගේ ඇතුලේ සැපෙන් ඉන්න ලැබේවා කියලා තමයි අපේ ප්‍රාර්ථනා තියෙන. නමුත් ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැහැ කවදාවත්. කවදා හරි මේක දුකට වැටෙනවා තමයි. මේ ගෙදර ගිනි ගයක් බවට පත් වෙනවා. ගේ ගෙදර කියන්නේ ගිනි ගයක්. සමහර ගෙවල් හදලා ගෙවල් වහලා දාලා කුලියටත් ඉන්නයි ඉන්නවා. තමන්ගේ ගේ වහලා තියලා වෙනත් නගරයකට ගිහින් වෙනත් පළාතකට ගිහින් තවත් කෙනෙක් ගෙයක් අරගෙන ඉන්නවා. ඇයි? එහෙම කරන්න සිද්ධ වෙනවා සමහරට. තමා ඉස්කෝලේ දාන්න ඕන හොඳ ඉස්කෝලේකට දාගන්න වෙනවා. එහෙම යන අය ඉන්නවා. ତොර සැපෙන් ඉන්න කියලා හදපු ගේ ඇතුලේ සැප ඉන්න ලැබෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ତොර ගෙවල් දුකයිද නැද්ද? දුකයි. ତොර පන්සල්? පන්සලුත් දුකයි. කාටේ දුක? හාමුදුරුවන්ට. ඇයි මේක පවත් ගන්න කොච්චර දුකක් විඳින්න ඕනද නේ? දායකයන්ගේ ගුණ වනන්න ඕන, දානවලට යන්න ඕන, පාංශුපුරට යන්න ඕන, පිරිත්යක් කියන්නේ සෙත් පිරිත් කියන්නේ ගොච්චන්න ඕන. ආයේ සැපෙන් ඉන්න ලැබෙන්නේ නැහැ නේ තාත්තකටල. හැමදේම කරසා අපිට අපේ ස්වාමීන් වහන්සේලම කියන මහ දුකක් අපි මේ විඳින්න කියලා. පොටිවලිගයක් අල්ලගත්තා වගේ. දියම්තා කපේසන සුංගල අපි ඒක වාරණය කරගෙන අපි ටිකක් සැපෙන් ඉන්නවා. පාංශු කූල දාන පිරිත් ආදියට වඩින් නැති නිසා. ඒ නිසා අපි සුවෙන් ඉන්නවා. නැත්තම් මහා ඒකත් දුකක්. ඉතින් කොහේ හිටියත් නිවන් දකින අතුරු ඒ සංඛාර සියල්ලම දුක්ඛයි. සබ්බං දුක්ඛයි. සියල්ල දුක්ඛයි. හොඳයි දුකයි කියලා පිළිගන්නේ සාදු කියන. දුක නැහැයි කියලා හිතන කෙනෙක් ඉන්නව නම් ඔව් පෙන්වන්න බලන්න. සමහරට එහෙම ඉන්නත් පුළුවන් බලන්න. දුක නැතුව ඉන්නව නෑ කවුරුත් පේන නෑ. එහෙනම් සම්පූර්ණ වශයෙන් දුක තියෙනවා. බාහිර දේවල් නිසා නෙමෙයි මුලින්ම දුක එන්නේ තමන් නිසා. කවුරු නිසාද මුලින්ම දුකේ? තමන් නිසා. තමන් කියන්නේ කො මොකේටද? ඒක බලමුකෝ ඉස්සෙල්ලා. ඔය ඔළුවක් තියෙනවද? අල්ල බලන ඔළුව තියෙද කියලා අල්ලන්න. මේ මෙහෙම බල මේ තියෙන ඔළුව. ඔළුව ඉඳගෙන දැන් ඊට පස්සේ S2ක්
තියෙන නහයක් තියෙන නහය මෙතන තියෙන නහයට යටින් තමයි කට තියෙන්නේ කටට යටින් නිකට නිකට යටින් තියෙන්නේ මම කියන්නේ ඒක ඔබ බලා ගන්න මොනවද තියෙන්නේ කියලා නේද මම කියන්න පුළුවන් tie දැන් මේ කිව්වේ එතනින් යටට යනකොට දැන් කොයි නමින් කිව්වත් තියෙන්නේ මොනවද මස් ටිකයි ලේ ටිකයි නහර ටික ඇට ටිකු ඇට කීයක් තියද මේ ඇට 300යි නහරවල 900යි මස් පිළු 900යි ඒ ටික උතාගෙන තියාගෙන ඉන්නවා සමක් මල්ලක් අර මල්ල වගේ සමෙන් තමයි වහගෙන ඉන්නේ ඒ වහගෙන ඉඳගෙන අපි කියනවා අපි සැපෙන් ඉන්නේ ඔක්කොම දැන් හරි බැරි වෙලාවත් වාතයක් හරි පිට වුණොත් එහෙම ඒකේ තියෙන සැප තමන්ටම වැටහෙයි ඇයි වාත සුවඳයි ගඳයි මම කියන්නේ මේ අදෝගම වාත ගැන මම වාත කීකේ පැතුලින් පිට උඩිනුම් පිට වෙනවා තියෙනවනේ සමහර ඒවා තියෙන සද්ද විතරයි ගඳ නැති ඒවා හිස් බෝම්බ තව ඒවා තියෙන සද්ද නැ ගඳ විතරයි अंतिम पीटट मंद अपिकर मंद अने अमसी अणुगण वात पीट करना अलग दशीन दंड दाक्षिणी सर मेक वहागे वहागे कुछर वहागे को मेवा पीटेन दिखा कोल हते नौना के टिंट करला पाट करला अहि महिम गांट गाला तोल दिगे पाट गागेन मूना पाट किरगेन अड़ उसे सपात दाल पोट साया मेहमे नोनट अंतिम अजीर्ण वमणि आना महापारे वमणि आना दे वमणि सुंद नोन लस्तने वमणि सुंदे ने अर लस्तन नोनट वमणि गिया एक दुर्गंध आई असु भैया कौर लंगन वे अणी नोन वमणि अत बस एंगट दमन बस बस वीधर समहार वमणि दी पाइंग मेलोदे दाने अलूना वमणि ने वेन्न बेरी पुलवा नगर बस वमणि दाने मनुष्य अन्नूर अंग वाल बेलगल अने तपरी अभी अटिंग ओलुना सेपैद गंदाई तमांगी ना करी संगति मे अणुंगे कोई वच्चा जरावा पाट करपो इवर नहीं इवर नहीं नोन हंगांगी मनो मेकली आ जरावा ये जराव दिन खट एरगन समार हेडाई लसन एक मुलाविला दुकट कटना तो पाट कर रूप गंध गहन वे स्वरूप इधे पिटिंग सेपाई एथुल दुख अभी सेप इन पिट बल बल इन पिट लोके अतगा पिट लोके विंदगी ये पिटिंग पेने विंदगी पिटिंग धरण विंदगी इन अभी एथुला हिता गमुराखिता हिटा हिता දැන් මේ තියෙන කේ අපි කොහොමද ලැබෙන දෙයක් විඳගෙන සැපනම් සැප විඳගෙන ඒකට ගුලි වෙලා ඒ මැත්තේම ඉන්නව මිසක මේක දුකයි කියලා හිතන්න අපි පුරුදු වෙලා නැහැ ඒ නිසා පිටින් බලනකොට ලෝකෙ දිහා කොහොමත් සැපයි වගේ පේනවා දැන් පාර යන අය දිහා බලමු අපිට උනත් පේන්නේ සැපෙන් යනවා ඇති කියලා ඒ යාළ ඉතින් බොහොම අලස්සනට හැඩට යනවා විතරනේ hina vi inna බැලු බැල්මට සැපයි නමුත් ඕක ඇස්සේ මොකක්ද තියෙන්නේ දුකක් තියෙනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ ඇයි දුක ගැනම කිව්වේ ලෝකේ තියෙන දුක විතරක්ම නිසා ඇයි සැප නැහැ
තියෙන తాවකාලික වූ සැප. දැන් අපි හිනා වෙනවා. මේ හිනාවත් එක්කම තමයි කඳුල එන්නේ. අඬන එක පටන් ගත්තේ. හිනාව පටන් ගන්නකොටම දකින්නොනේ හිනාව දුකයි. ඔය හිනාව අග අන්තිම දන් තියෙන්නේ මොකද්ද? කඳුලක්. නැත්තම් හැඬීමක්. නැ හැඬීම පටන් ගත්තේ හිනා වෙනකොටම. මරණය පටන් ගත්තේ ඉපදෙන කොටමයි. වෙන්වීම පටන් ගත්තේ හමු වෙන දවසේමයි. හමු වෙච්ච මුල්ම දවසේ තමයි දුක් විඳින්න පටන් ගත්තේ. වෙන්වීමේ දුක ආරම්භ වුණා හමු වෙච්ච දවසේදීම. තේරුණාද? හමු වුණේ යම් දවසක එදා තමයි දුක පටන් ගත්තේ. හැබැයි එහෙම කිව්වට සම්මුතියේක පේන්නේ නැහැ. කොහොමද පේන්නේ? හමු වුණා නම් සැපයිනේ. තමන් කැමති කෙනෙක්ව හමු වුණා නම් සැපයි. අපි හිතුව හමු වෙන්න යන කවුරු හරි තමන් කතා බහ කරලා හිතවත් වෙච්ච යාළුවෙක්ව. ගිහින් පැයක් විතර කතා කර කර ඉන්නවා. ඉඳලා එන්න වෙනවා ආයෙත්. දුකද නැද්ද? නම් පටන් ගත්තේ කොයි වෙලාවෙමද දුක? හමු වෙච්ච වෙලාවෙම. හැබැයි සම්මුතියෙන් කියන්නේ ඒකට මොකද්ද? සැපයි කියලා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කියන්නේ මොකද්ද? දුකයි කියලා. දැන් ඔබ හුස්ම ගන්න. ඔබට හුස්ම ගන්න එක දුකක් කියලා තේරෙනවද? හිතෙන්නේ නැහැ නේද? නමුත් ආරයන් වහන්සේලා ධර්ම අවබෝධ කළාට පස්සේ කිය දේශනා කරන්නේ හුස්ම ගන්න එක කරදරයක්. වදයක්. දුක. දැන් ආනාපාන සතිය වඩනකොට මේ හුස්ම ගැන ස්වභාව අවබෝධ වෙනවා. හුස්ම ගන්නකොට බඩ පිම්මෙනවා. බඩ ඇකිලෙනකොට හුස්ම පිට. දැන් ওই දෙකම අපිට කර්මස්ථාන දෙකක් නේ. බුරුම භාවනා ක්‍රම දෙකක් නේ තියෙන්නේ. එතකොට බුරුමේද තමයි ඔය කමඨහන් වල අන්තිම විස්තර ඉතුරු වෙච්ච රටනේ බුරුමේ. ඒතර භාග්‍යතුන් වහන්සේ දීපු කමඨහන් දෙකක් ඔය. එකක් සමතේට ගන්න පුළුවන් අනිත් එක විදර්ශනාවට ගන්න පුළුවන්. එතකොට මේක අපි බලනකොට තේරෙන මේකක් දුකක්. ඇයි ඉවරයක් නැහැ? ගන්නවා හෙලනවා ගන්නවා හෙලනවා. මේක අවසන් වෙන්නේ හිත නිරුද්ධ වෙච්ච දවසට. ඒ කියන්නේ මරණයට. මරණ දවස මරණ මොහොතට. නහ හුස්ම පව දුක නම් අනිත් සියල්ලම දුකයි. දැන් බලමු මොනවද අපිට තියෙන දුක් ටික කියලා නිකන් අපි එක එක බලමු නැත්නම් අපිට වැටහෙන්නේ නැහැ. මොකද අපි ප්‍රඥාවට අඩු නිසා අර කෙලින්ම සබ්බේ සංඛාරා දුක්ඛා කිව්වට දුක තේරෙන්නේ නැහැ. ඔබ gederedi කරන ක්‍රියාවලිය පොඩ්ඩක් අපි නිකන් සරලව ගමු ඔක්කොම නෙවෙයි. එක එක කරගෙන අස්සෙන්න ඕන. උදේ නැගිට්ටක මම මොකද කරන්නේ? වැසිකිලි ගැසිකිලි යනවනයි වට ගිහිල්ලා ඒකත් දුක නෙවෙයිද? ඒක උච්චාව පස්සාව කම්මේ සම්පජාන. ඒක ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙමෙයි. අපි හැමෝම යන දෙයක් නේ. ඒතකොට ඒක ඒ කර්මයට කියන උච්චා කර්ම පස්සාව කර්මය. ඒක සම්පජානකාරියෝ කරන්නේ නේද? මොකද්ද සම්පජාන? ආහාර ගත්තා ජීර්ණය වුණා. ඒක පිරුණාට පස්සේ ඉඩ මදි වෙනකොට මේකෙන් බැහැර කරන්න ඕන. සුදුසු ස්ථානගත වෙලා මේව බහැර කරන එක සැපක් වෙන්න පුළුවන්ද දුකක්ද? මොකද්ද කියන්නේ? සැපයි කියන්නේ පොඩ්ඩක් අතොස්සන්. මේක කරන එක නෑ කවුරුත් නෑ. දුකයි කියන අය කවුරුත් ඉන්නවා. ඒක තේරෙනවා. ඊට පස්සේ දත් මදිනවනේ. බුරුසුවෙන් හරි ඇඟිල්ලෙන් හරි අඟුරු ටිකක් දාගෙන හරි නේ. ඇයි දත් මදින්නේ? දත් නොමැද්දොත් දත් නරක් වෙනවා. කට ගඳ ගහනවා. පාරේ බැහැලා මිනිස්සුත් එක්ක ඉන්න බැරි වෙනවා. ඒ නිසා දත් මදින්න ඕනේ. මදිනවා. ඒකත් සැපද දුකද? දත් නොමැදින්න ලැබුණා නම් ගඳ නැතුව නෑ මුකුත් වෙන්නේ නෑ. එහෙමනම් සැපයි නේ. නැත්තම් මුකුත් කරන්න ඕනේ. දත් මදින්න ඕනේ නෑ. මොනවද දන්නවන්නේ? දැන් දිව්‍ය ලෝකෙ එහෙමනේ. එතකොට ඒක ටිකක් දුක අඩුයි. දැන් අපිට හැමදාම ඕක මදින්න වෙනවා. උදේටත් මදිනවා. රෑටත් මදින්නවා. දත් නරක් වෙනවා. දොස්තර මහත්තයා ළඟට ගියා. මොකද කරන්නේ දත් දොස්තර? දත ගලව. කොහොමද ගලව? බෙහෙතක් විදිනවා. පිරිවැටෙන. ඊට පස්සේ ගහනවා මිටියෙන්. මොන මිටියද? යකඩ මිටියද? ඔය දොස්තර මහත්තයා ගාව දත් ගලවන මිටි තියෙනවා පොඩි පොඩි ඒවා. එයින් එහෙකින් ගහලා අර අඬුවෙන් අල්ලලා ඇදලා ගන්නවා නේ.
දැන් දුකද සැපද දුකයි දත් සැපයි කියලා නේතුනේ ලැබුණම දත් කියති සාමාන්‍යයෙන් 32ක් තියෙනවා දැන් කීයේ තියෙන්නේ 22යි 12යි සමහර අය දත් දෙකක්වත් නැතුව තියෙන්නේ බොරු දත් දාපු අය අත උස්සන්නේ ගොත අහු වෙනවනේ එපා එහෙ නයික හොඳ නැහැ පවුනේ එන හිනා වෙනකොට තේරෙන්නේ නැහැ හැබැයි බොරු දත් දැම් දත් සෙට් පිටින් දානවනේ දැන් අපේ ඉන්න සාරණාස කෙනෙක් දත් එකක්වත් නැහැ හැබැයි මෙයා කුටියෙන් එළියට එනකොට දත් 32ම තියෙනවා ඊට පස්සේ වර වීදුරුවක් අරන් ගියාට පස්සේ ගලවලා දානවා එකට සමහර දත් ටික ගිලෙන්නත් පුළුවන් අමතක කළා වතුර වීදුරුව කියලා බිව්වොත් එක්කෙනෙක්ගේ දත් දැන්න වැටුණා ඉඳුල් භාජනයට දැන් ඉඳුල් දාන්නේ දැන් මේ ස්වාමීන් වහන්සේ ඉතින් වෙනදර නම් දායක වෙනකොට දස් සැට් එක දාගෙන තමයි එළියට එන්නේ. දැන් අපි හෝ දැන් දැන් දත් කො. දත් ටික නිදුල් භාජනයේ කුවා. දැන් ගන්න. එහෙමම විසි කරා. දැන් දත් තියෙනකොටත් දුකයි. දත් නැති වුණාම දුකයි. දුකෙන් තොර තැනක් තියෙනවද? නෑ. දුකෙන් තොර තැනක් නෑ. කෙස් තියෙන කොටත් කරදර නැති වුණාමත් ප්‍රශ්න. දැන් අපේ මහත්තයට කෙස් නැහැ මටත් නැහැ. නමුත් මං හිතනවා යම් කිසි සැපයක් විඳිනවනේ. පීරන්නේ නැහැනේ, උකුරන්නේ නැහැනේ. උකුණේ කල්ලා දාන්නවනේ මැදට. උකුණු නැහැ. දැන් ස්ට්‍රින් මොකද වෙන්නේ? ස්ට්‍රින් කොණ්ඩෙ දිගයි. නැද්ද? දිගයි. පීරන්න ඕනද නැද්ද? පීරන්න ඕනේ නැහැ. ඕන. නැවට පස්සේ වේල ගන්න ලේසිද? අපේම නැවට පස්සේ වේලන දෙකුන්නේ අතුල්ලන දෙකුන්නේ කොහොමත් එකයි කාන්තාවන්ගේ කොණ්ඩේ වේලන්නත් ඕක. ඔගේ උකුණු ඉන්නවද නැද්ද? හොඳට පිරිසුදු හිටි නැත්තම් උකුණොත් බෝ වෙනවා. උකුණු බෝ වුණාම ඊටත් වඩා කරදරයි. කොණ්ඩේ එකතකින් සැපක් කියලා හිතනයි. මේක දිගට තිබුණම ලස්සනයි. මේක දිග නම් කට්ටිය බලයි. මේක හැඩ කරන්න ඕන. එහෙම හිතනවා. ඔය සැපයි කියලා ගත්තු කොණ්ඩෙම නේද දැන් දුක වෙලා තියෙන්නේ කාටද තමන්ට දැන් බලන් ඉන්න ඇට ටික සැපයි වගේ තමයි නමුත් අයිතිකාරයට කොණ්ඩෙ දුකයි ඒක පවත්වන්න ඕනේ ඒක ෂැම්පු වර්ග ගන්න ඕනේ කන්ඩිෂනර් වර්ග ගන්න ඕනේ බෙහෙත් වර්ග ගන්න ඕනේ කොණ්ඩෙ වැවෙන්න මොන හරි තියනනම් දැන් විතර මදි දැම්ම ඔක දික් වෙනකොට විතර කඩලා දානවා කුරුට නේද දාලා අතුල්ලගෙන ඉන්නවා පැය ගණන් එක එක බෙහෙත් තියෙනවා ඉතින් මේව ගාගෙන මේක වවාගෙන බලාපොරොත්තුනේ අනේ සැප විඳින්න හැබැයි බලනකොට මහා දුකක් දැන් ළඟදී ආරංචි වුණා මොකද්ද වට්ටක්ක තම්බල ගෑවම සුදු වෙනවයි කියලා තියෙනවා කවුද ඊස්සේ මොකද කරන්නේ වට්ටක්ක තම්බනවා බ්ලෙන්ඩර් කරනවා අරන් ඕනේ ගාගෙන ඒක වේලෙනකම් පැයක් විතර ඉන්න ඕනේ ස්පියාල සැපයි ඔය මේ අන්තර්ජාලේ වීඩියෝ තියෙන සුදු වෙන ක්‍රම දැන් බැලුවම පස්සේ ඒ උන්දල කරණය බැලුවම hina යන මොනවයි කරන්නේ ගාන්න නැති જાතියක් නැති තරම් නේ ඔක ගාලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ සුදු වෙන්න ඊට පස්සේ මේ මෑතක තිබුණ චීනෙන් ගෙනාපු ක්‍රීම් එකක් තිබිලා තියෙනවා 5000කට කොහෙදනේ මට මතකද නේ ගාන මම මේ අහලා දැනගත්තේ මාත් ඒකද ගානව මූණේ මූණේ ගෑවම පුදුම විදියට සුදු වෙනවා හැබැයි අත්වල ගන්න නැහැ. කොහෙද ගන්න? මූණ විතරයි. දැන් බලන්නේ මූණ විතරයි කියලා හිතන් ඉන්නේ. ෆොටෝ ගහනකොට නම් ප්‍රශ්නයක් නැහැ. අත් දෙක යටින් තියාගෙන මූණ විතරක් ගහ ගන්න කොහොම හරි. මනමාලය යනවා බලන්න. මනමාලිගේ මූණ සුදුයි අත් කළු. දැන් මනමාලය සතුටු වේද අපහැදේ? බය වෙනවා ඉතින්. එක පැත්ත අසුදු ඉලඩක් දාන්නේ නැහැ. අර ජපන් කපරද මොනවද තියෙන්නේ? खबर है जला मून भी तो रख सो तुम अद खल इन मे उपया हदा अच्छर महान सी अच्छे जाति गा गए विदीन मुखद दुख ये सब उपास अच्छर महान सी नोड़ने तीन तत्व इटिया खम ए मत दुखे के अंगोपांग गण गया पास दुख तवा मुखदेन वैडी वेरा දැන් ප්ලාස්ටික් සත්කමක් කරන්න ගිහපු දොස්තරණ ඕන කෙනෙක් රත්නපුරේ පසුගිය අවුරුද්දේකට විතර කලින් මට මතකයි මලක් ලස්සන වෙන සත්කම කරේ අන්තිමට විස වෙලා ජීවිතෙන්න ඔව් හදපු ලස්සන බලන්නවත් බැරි වුණා
ඒකයි නිසා එක දෙයක් තමයි සබාදාමෙන් ලැබිච්ච දුක විතරක් අපි බාරගමු අලුත් දුක් ආයකතු කරගන්න ඔය කොණ්ඩේට එක එකව දාගන්න අවශ්‍යතාවය නැහැ දැන් ඉස්සර අම්මලට කොණ්ඩේ කොට වුණා මොකද්ද කරන්නේ කඩෙන් ගේන එක මොකද්ද ඒක නම් හාගර අර කෑව කියලා කියන්නේ කොණ්ඩේ වදින එක ඔව් කියන්නේ ගුණා කාලා ඔව් හවරිය කාලා කියලා ආ කතා දැන් හවරි නැහැනේ ඉස්සර තිබුණා ඒ කියන්නේ අපේ පැරණි ආච්චිල එහෙම ඔය ගමනක් යනකොට උඩට කරලා බැඳගෙන යනවා බොරු බොරු කොණ්ඩයක් ඒකට කිව්වා හවරිය කියලා මේකත් මොකද්ද බොරුවක් සහ දුකක් දුකක් තියෙන කොණ්ඩේ තියෙද්දි දුකයි නැති වුණාමත් දුකයි දත් තියෙද්දි දුකයි දත් නැති වුණාමත් දුකයි ලස්සන වුණාමත් දුකයි කැත වුණාමත් දුකයි සුදු වුණාමත් දුකයි කළු වුණාමත් නැ සුදු වුණාම මොකක්ද තියෙන දුක ගොඩාක් අය පස්සෙන් එනවා නේද විස්තර හොයනවා වැඩි අපේ අපි ගැන අවදානෙ යොමු කරන. එතකොට ඒකත් වාදයක් වෙනවා. නිදහස නැති වෙනවා. මූණ කැත වුණාම තියෙන දුක මොකද්ද? කවුරුත් මා දිහා බලන්නේ නැහැ. කසාදයක් කරගන්න ආස වුණත් කරගන්න මනමාලයක් එන්නේත් නැහැ. එහෙනම් ඒකත් දුකයි මේකත් දුකයි. එතකොට දැන් ගෙදර වැඩපිළිවෙලේ මූණ හොදලා ඊට පස්සේ උපවාස කම්මලණ हाल हेम गरागन एलो लुट कपागन ने कुट विला खेम हादन उपासक महत्व उदयस निर अरटिकम गरगन वेरटे अन्न लैसा उदल करिया कुमुरी कुमुरटे अना देव सपद दुखद मंदर ने करण दुख है भाई नुकर इन කරන්නත්ද හැමදාම උදේට තේ බොනවද නැද්ද තේ බොනවා හදනවා හවසටත් තේ හදනවා ඉවර වුණාද දැන් ඊයේ විව නිසා අද තේ බොන්නේ නැද්ද නෑ ඊයේ කෑව නිසා අද කන්නේ නැද්ද ඒත් නෑ කන්නත් ඕ තේ බොන්න ඕන මේ සියල්ලම කාය පටිජග්ගන දුක්ඛේ වශයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම විස්තර කරලා තියෙනවා මේ කයක් පරිහරණය කිරීමේ දුක කයක් ලැබුණ නැත්තම් ඔය දුක තියෙනවා දැන් මේ කියන ඔබට දැන් තියෙන මේ මට තියෙන මේ කය මට ලැබුණ නැත්තම් මට මේ කයේ දුක ලැබෙන්නේ නැහැ එහෙනම් මේක පරිහරණය කරන්න ඔස්සගෙන ගමන් යන්න වාඩි කරන්න හිට ගන්න ඇවිදින්න නිදා ගන්න කියලා දෙයක් නැහැ දැන් මේ උපාසක උපාසිකාව දැන් පැයකට ආසන්න වාඩි වෙලා ඉන්නේ දැන් මොකද ඒකත් දුක දැන් හිතන හිට ගන්න නැත්තම් හොඳයි. එහෙමද? ඔ හිට ගන්න නැත්තම් හොඳයි කියලා හිතනවනම් සාදුකාරයක් දෙන්න. ආ ඒ අය දැන් හිට ගන්න බලන්න හිමීට නැත්තම් අමාරුයි. හිට ගන්න. ඔව්. හොඳයි. හිටගෙන බලමු මොකද ඒක දැපද කියලා. ආ දැන් ආරම්භ වුණා. හිටගත්තු ගමන් අයිමත් දුක. ආ තව ටිකකින් කියනවා ඔන්න දැන් හිටගත්තා. अब हिटगा भावना बुद्धुना इरियापत हिटगा कौद सत्यवे उत्कलिग्निवे नाम रूप दिख दे सपद दुख इक पारट तेरे पटांगा बड़ी सेपाई बाकी अरगट अधिकार मम तव पैकोमती होते एक दुख ने हाँ ये मना मे शिवरियाम दुख अदी मूण बेलवर लसन खेड़ पाट पेरने मतृका मधुक मून दुख मुसुलाकर मेवनी मतृका कथा दुखता मेव हिनावे बुलव मतृका निमे हिनावे अपीट मतम अपी हिनावे अने दुख मे लोकता मेक नति मेक मुखदर खय खय नति करना मंट मेरे बुल अंक्रमें अभी मेरे मद कोचर बेलो बे उपदीम नति करना देवाल पतन आने दिव्या हंस मंग उपदीम अट दुखाई एन सब हंस की बेल महिला मे आदमी पास माँ उपाध
එපා කියලා පතනවා. ලැබෙනවාද? ලැබෙන්නේ නැහැ. එහෙනම් මාර්ගයක් පාරක් හොයාගන්න ඕන. ඒකම මාර්ගය තියෙන්නේ ඒකායන ඔයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්‍යයගේ නිවන පිණිස එකම මාර්ගය තියෙන්නේ මොකද්ද? චත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨාන. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මාර්ගය. ඒ මාර්ගයේදී හම්බ වෙන සම්මා සතියදී මෙන්න මේ සතර සතිපට්ඨාන. දැන් මේ කියන දුක් රස අපි දැන් දැක්ක ටිකක්. ඔක්කොම දැක්කේ නැහැ. චුට්ටක් කතා කරමු. දැන් කමටහන ප්‍රශ්න ඔබට පුළුවන් හැම ඉරියව්වක්ම හැම දෙයක්ම දුකයි දුකයි කියලා හිතන්න. දැන් කොහොමද භාවිතා කරන්නේ? පාර යනකොට දැන් දකින රූප කොහොමද හිතන්න ඕන? අදින් පස්සේ දකිනකොටම දුකයි. නැට වාහන දකිනවා ඒත් දුකයි. ගෙවල් පේන දුකයි. කඩවල් පේන දුකයි. තව නොයෙක් දේවල් ඔබට පෙනෙයි ඇස් දෙකට. ඇස් දෙකට පේන ඒවා සියල්ලම ඔබ දුකයි කියලා වඩන. කන් දෙකට ඇහෙන ඒවා ශබ්ද ඒවත් දුකයි. නායට දැනුනොත් එහෙම ගඳක් සුවඳක් ඒකත් දුකයි. රස කෑමක් කන ලැබුණොත් රස විඳිනකොටම තමයි දුක විඳින්න පටන් ගත්තේ. ඒකේ අවසන් වෙනකොටම දුකයි. ඒ කෑම අවසන් දුක වැඩි. ආයි හැම කෑමක් කවද කන්න දෝ කියලා දුක හිතේ හට ගන්නවා. නැට වැඩියෙන් කෑවොත් ඒත් දුක. අඩුවෙන් කෑවොත් නොකා හිටියොත් ඒත් දුක. කන්න වුණත් ඒත් දුකයි. ඇයි කන්න නම් දුක මොකක්ද? කොහොමත් හදාගන්න එපා. අපිට වගේ දාන ගෙනත් දෙන්නේ නැහැ. හදන්න ඕන ඉස්සෙල්ලම. උයාගන්න එපා. උයාගෙන ඔක බෙදාගන්න එපා. බෙදාගෙන අති අනන්නේ අතේ ගෑවෙනවා. අනල කට අරින්න ඕන. කටරයිමත් ගෙනලා දාන්න ඕන. අය හපන්නත් ඕනනේ. ඉබේ ඊට පස්සේ නිකන් දේ මේක ඇතුළට යන්නත් ඕන. කෙලයි සෙමයි පිටයි එකතු වෙලා ඇතුළට ගිහිල්ලා ජීර්ණය වෙලා එතනින් අතර වෙන්නේ නැහැ. අරකෝ වැසිකිලි ගැසිකිලි කිස අයිත් කරන්නේ නැහැ. නං කෑම කන එකත් සැපක් වගේ වෙනවනට දුක වෙන රස දුකක්. පහස සුව පහසක් ලැබෙන බොහොම සැපෙන් ඉන්න ලැබෙනවා. ඒක නැති වෙනවා ආයෙත් දුක වෙන විඳින කංශපයි නැති වුණාම දුකයි. නමුත් පරමාර්ථ වශයෙන් ගත්තොත් විඳින සැපේ සොනේ පවා දුකයි. පහස විඳින සොනේ පවා ඔය අරමුණු පහම විඳින සොනේ පවා දුක පීඩාව. ඇයි ඒ සඳහා වෙහෙසෙනවා කය සිත දෙකම. දැන් අවසාන වශයෙන් ගත්තොත් මේ සියල්ලේම ස්වභාවය වන්න කියන දුක. දැන් දුක වෙලා නම් තියෙන්නේ ඔය ඉරියව්ව මොකද කරන්න ඕන? සාදුකාරයක් දීලා ආයි වාඩි වෙන්න ඕන. අමාරු. ඒ දැක් කෙනෙක් කලින්ම වාඩි වුණා. දුක වැඩි වෙලා. ඉතින් අනිත් අයට දුක නම් ඔන්න වාඩි වෙන්න පුළුවන්. හරි. හරි සාදුකාරයක් දෙන්න. ඔව්. ලක්ෂණ අතර උපතය උපචය සන්තති ජරතා නිච්චතා. ඉතින් මේ ලක්ෂණ රූප හතර නැත්තම් ස්වභාව හතර ඉපදෙනවා පවතිනවා ජරාවට යනවා අනිච්චතාවයට පත් වෙනවා. හිටගෙන වැඩි වෙලා හිටියේ නැහැ නේ. ටිකක් ඉන්නකොටම අකුල් දෙකට බර එනවා කොහොමවත්. දැන් බර යන්නේ එක පැත්තකට. ඒක ටිකක් හොඳයි. ඒකට කුෂන් එක වගේ තියෙනවනේ ටිකක්. හැදිලා තියෙනවා නේ. ඒක සබා දහමෙන් හදලා තියෙන්නේ වාඩි වෙන්නම තමයි. නමුත් කකුල් වලට එහෙම නැහැ. දැන් බස් එකේ යනකොට හිටගෙන යන්න උනොත් මොන දුකද? තිස්සේ ඉඳන් පොඩි දුරක් නම් කමක් නැහැ. කතරගම ඉඳන් කොළඹට හිටගෙන යන්න උනොත් ජයිද? මගදීම වැටෙනවනේ. ඔය තරම් අමාරුයි. ඒ දුක. ඒ මේව ජරතා තමයි ජරාවටපත් වෙලා තියෙන්නේ. ජරාවට යමින් ඉන්න ජරාව ආරම්භ කරපු අයත් ඉන්නවා අතරින් පතර. මට පේනවා. දැන් කොණ්ඩේ කළු අයත් ඉන්නවා. ඒ කියන්නේ උපති ඉඳන්ම ජරතාව තියෙනවා. ප්‍රකට නැහැ. ප්‍රකට වෙලා තමයි දැන් ඉන්නේ. දැනොත් ඉතින් සසර සැපයි කියලා හිතනවා නම් ඒක ඒ වගේයට රොක්කකුත් අනින්න ඕන අත ගාලා ඔලුවට. ඇයි මෙච්චර වෙලා සැපයි කියලා හිතන් ඉන්නවා නම් තව කොහොමද තෝරලා දෙන්නේ නේ? ඔව් සම්මෝහයනේදී මෝහය මුලාවනේදී. දැන් අපි දන්න 60 70 පැන්න සමහර අය කියන මේක බෑ අපහරින්න බඩ තව දුරටත් කරගෙන
යන්න මේක මැරෙනකම් අපි ඉන්න ඕන නේ සමහර අය කියන අපි සැරයට යන්නේ නැතුව එකට යමු කියලා නේ කියන්නේ හැරෙන්න ඈ ආ ඔය මහත්තයා කියනවා නිවන් දැකලා බෑ ආය ඉපදෙන්නේ නැති වුණොත් සැප නැහැ ඔව් සැපේ තරම් පේන පිළිකාවක් වගේ හැදුන දවසට ජීවිතේ සැපේ කොච්චරද කියලා නෑ එහෙම කියන්නේ මහත්තයා මොකද තාම අර ලොකු දුකක් තාම වැටහිලා නෑ ඔක විඳින්න ඕන එක්ක අනතුරක් වෙන්න ඕන අතප්පයක් කැඩෙන්න ඕන එක්තැන් වෙන්න ඕන අර පිළිකාවක් හරි වකුගඩුව මාරුවක් හරි හැදලා දැන් මරණය පෙනිපෙනී ඉන්නේ දැන් කවුරුත් වකුගඩුවක් දෙන්නේ නැහැ පත්තරෙත් දානවා පාරෙත් යනවා දැන් නීම් දානවා හාමුදුරුව ඔක්කොටම කතා කරනවා මොකද හාමුදුරුවනේ වක්කොඩු දෙන්නේ සාමා කොහොම වක්කඩුව දෙන්නේ නැහැ බලන් ඉද්දෙද්දි මිනිහා මැරෙනවා ආන් එහෙම වෙනකොට ටිකක් හරි තේරෙනවා මේක සසරේ යන එක භයානකයි කියලා දැන් හොඳට සැපට ටිකක් ඉන්න කාලෙදී ඔක තේරෙන්නේ මේකන විශේෂයෙන් තරුණ වයසේ දුක වැටහෙන්නේ නැත්තේ දැන් තරුණ තරුණියන්ට කොච්චරකවත් දුකයි කියලා ඒක තෝරගන්න අමාරුයි මොකද එයාලගේ संवेदना वैडी आस्वादन वैडी वेगित वैडी रूप हर पेन निशा रूप बला पुलवा असनीप तुनटिया मारे ककूल के हिपत्द तरुण वैसे नहीं रे निशा मदट ये देवा विंदीन पुलवा दी उपासक उपासिका के मार तीन ने पीनस तीन सिंग मार तीन वात मार तीन अत पैरी वेटन गति वाड़ी उन्होंने नगेट मार समय नगेटे वो आई वाड़ी करवाणो अभी दी बेरिया इधर जरावट पत्नो दुख पेन सामा प्रज्ञावट खरीदी नम पेन गुडाम प्रज्ञाव नीतन मेक हाई आई नवत नवत तिपदीन चपाई इतना निवन टेमती है या मुखद ससरट कमती बहुत रेखी ससरट कमती है निवन कमती इतम सुलपिरी सकुंतो जाल मुत्तो अपो सग्गाय गच्छति एक दलदम कुरोड़ कहुवे इक्की दल बेरला लदे आगे किहिपदे नाट सुगतीर निवनटे अट पुलवा मे इन हेमोम निवनटे अने नह इक्मणि खवधरणी वंदी अदाद निवंदी නෑ දැන් මම යෝජනා කළොත් එහෙම මේ උපාසක උපාසිකාවට ඔබ අද රැ ගෙදර යන්න එපා. අද මම නිවන් දකින්න සුදුසු ධර්ම දේශනාවක් පැය 12ක් විතර එළි වෙනකන් කරනවා කිව්වොත් මොකෝ තත්ත්වේ? ඉන්නවද? ඉන්නයි පොඩ්ඩක් අතොස්සල වෙන්න. අපිට කරගන්න පුළුවන්ද? නෑ. ආ ගොඩක් කියනනේ. ඊතර ගෙදරින් මොකද වෙන්නේ? ඔව් ගෙදරයි මෙහෙ නතර වෙයවිලා. अपे नोन गिदावे महत्व बैवेलाइद इन्े अरे अदी अभी चूदा उन्े मम्मी कील वेलव उत्तरे गेलने इधम कमती गेल मे आए कीयन इन मे आगे उत्साह अभी निवांदा कि कमती अद साधु कार्य अद्दे अत उत्सुप अत उत्सुप नति आई मुखद ऐना ससरेम या अरे इक दवसा कपट बरी ना मे काम अतर गोमद निवा दखी उत्साहरासापी इतनी मे दुख के ना अभी अद कथाकली उपचे सांत जनता जनता नीचता वचन हतर अभिधर में मे अभी जय से नारे मत अकलुनाकमे मेमी उपन तेनाट जरतावटे ना उपते उपचे की उपदीमणि पहलवीमणि देख पटांग पवतीम इट पास जरावट विनाशेट पत्म अनीच्यतावट पत्ती अनीर पत्ती अनीच्यतावट पत्न कंतम अभी मे पवत्न अनीत्य विभीतम पवती विनस्वीतमे विनस्म वोचर चिते आयु काले चिताक्षण एक चिते एकाएं चिताक्षण दाहत ग्यतन रूपे अनीत्य रूप ज्ञान रूप कलाप एक आवश्यकता में एक इतकोट वेतर वेगे देखा नेता सीता खया देख निरुद्ध विवि निरुद्ध विवि यान सीत उत्पादित भंगवशे निरुद्ध विला उपदीन नेदाय उपदीन कोच्चर काल उपदीद
නිවන්දක්නා මොහොත දක්වා. ඒ කියන්නේ පිරිනිවන් පානසනේ දක්වා. රහත් උනත් ඒත් එහෙමයි. පිරිනිවන් පානසනේ තමයි මේක බංගක්ෂණයට පත්වන්නේ. ආයි උපදින්නේ නැහැ. උපාදයක් නැහැ ආයි. රූප කලාපයත් එහෙමයි. රූප කලාපය පහළ වෙනවා ජීවත් වෙන තුරු බිඳෙනවා. ඉපදෙනවා බිඳෙනවා නේ. පවතින බිඳ. දැන් මේක පවතින නිසා තමයි අපේ මේ සම ඇට සැකිල්ලක් සහිත මස් සහිත මේ ශරීරයක් අපිට පේන්න තියෙන්නේ. දැන් කෙනෙක් මහතර ඉන්නවා. මහතර ඉන්නවා කියන්නේ මොකක්ද? රූප කලාප වැඩි වෙලා තියෙනවා. එයාට මාකරි අසනීපයක් ඇදලා කන්න බැරි වෙලා එයා කන්නේ නැතුව ඉන්න මාසයක් විතර වැඩිපුර. ටික ටික කනවා. පොඩ්ඩයි කන්නේ. එක්ක සුම්බනෝ එහෙම. අර මහතර පිම්බිලා හිටපු තැනත්තාම පස්සේ මොකද වෙන්නේ? ඉරට්ටක් වගේ කෙට්ටු වෙනවා. දැන් මොනවද අඩු වෙලා තියෙන්නේ? වැඩියෙන් දිවිච්ච රූප කලාප ටික ෂය වෙලා යන්න ගියා. ගෙවිලා ගියා. දැන් ගෙවිලා ගියාට පස්සේ අපිට පේන නම් මේ රූප කලාප අනිත්‍ය වුණ බව අන්න දැන් පේනවා. ඇස් දෙකෙන්ම පේනවා. එනම් මේ නාම රූප ෂණයක් ෂණයක් පාසා බිඳි බිඳි යනවා අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියනවා. ඒ සියලුම සංස්කාරවල ස්වභාවය ඒක තමයි. එන හේතුන්ගෙන් හටගන්න සියල්ලම අනිත්‍යයි. නිවනත් සද්ධර්මයත් නාම සම්මුතියත් අවකාශයත් හැරෙන්න ඉතුරු සියල්ලම අනිත්‍යයි. එන යමක් අනිත්‍ය නම් ඒකට ඇලුනොත් එහෙම වෙනස් වෙද්දි මොකද දැනෙන්නේ? සාමාන්‍ය සරලව සම්මුතියෙන් කිව්වොත් දුකයි නේ. දැන් හොඳට ඉන්න කෙනෙක් කතා බහ කරලා ඉන්න යාළුවෙක් අපිත් එක්ක කතා නොකර ඉන්නවා. මොකක්ද දැනෙන්නේ? දුක දැනෙනවා. වැඩි යොන්න gedara නොනෑ මාත්‍යා හොඳට කිරිපැණී වගේ ඉඳලා මොකක් හරි අතපස් වීමක් කළා දෙන්න දෙපැත්තට වෙනවා. මූණ එල්ලන් ඉන්නවා. සැපද දුකද? ගාම දුකයි නේ. ඒතර ඇයි හොඳටම හිටියා. ඒ හොඳට හිටපු තරමටම වෙන් වුණාම දුක වැඩි. එන අනිච්චතාවයට පත් වුණු තැන දුක හට ගන්නවා. එහෙනම් මේ විශ්වයේ අර ධර්මතා ටික හැරෙන්න යමක් තියනවද දුක නැති? කිසිම දෙයක් තියනවද? තියනම් පෙන්වන්න බලන්න පුළුවන්ද? බෑ නෑ ස්වාමීන් වහන්සේ. මේක සැපයි කියලා කියන්න පුළුවන් නෑ. එහෙම කියන්න එකක් නෑ. එහෙනම් මේ රට දුක නම් පිට රට සැපද? නෑ ඒත් දුක. ඒ දැන් ඒ අපි ඒ තැන් වලට ගිහපු නිසා දන්න ඒක ඒ මිනිස්සුත් කියන්නේ දුකයි කියලා. දැන් විදේශවල ඉන්න සුදු ජාතිකයෝ වගේ අයට දැන් ධර්මයේ නැති නිසා අපි ගිහපු රටෙත් මානසික රෝහල් වෙනම තියෙනවා. උසස් ආකාරයෙන් තට්ටු ගණන්. ඉතින් ඒවයි සිගරට් බොන ගමන් එළියට එලා අර මානසික රෝගීන් කියනවා ඉන්නවා. ලොකු රෝග නෙවෙයි. නමුත් මානසික යම් දුබලතාවයකින් ඒ අය පෙළෙන සමහර අය තනියෙන් කතා කර කර ඉන්නවා. මොකද කතා කරන්න කෙනෙක් නැහැ සමහර විට. අපිට අපේ පරිසරයට වඩා වෙනස්. තමන්ගේ වැඩක් කරන් පාඩු ඉන්න නිසා කතා කරන්නවත් සමහරට යාළුවෙක් නැති වෙන අවස්ථා තියෙනවා. දරුවෝ ළඟ නැහැ සමහර විට. මොකද ගොඩක් වෙලාට එන්නේ දෙමාපිය වයසට යනකොට යාම ගිහිල්ලා වැඩිහිටි නිවාස පදිංචි වෙනවා. මුදලක් දීලා සැපෙන් ඉන්න හැබැයි. නමුත් අර තමන්ට මානසික සුවයක් නැහැ. සැප තියෙනවා බාහිරව. කායික පහසුකම් ටික තියෙනවා ඔක්කොම. වාහන තියෙනවා, පාරවල් හොඳයි, හැමදේම හොඳයි. නමුත් ධර්මය නැති නිසා මානසික සුවයක් නැති නිසා අපි සැපයි කියලා හිතන මේ හැම රටකම මොනවද තියෙන්නේ? ඒ දුක තමයි තියෙන්නේ. එහෙනම් සෑම තැනම දුකයි, සියල්ල දුකයි කියලා හිතන්න 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 ඔබට සසර මුලා වීමේ ගතිය මොකද වෙන්නේ? අඩුද වැඩිද? අඩු වෙනවා. දුක හිතන්න හිතන්න අඩු වෙනවා. එහෙනම් දැන් හිතන්නේ කොහොමද? සියල්ලම දුකයි. දකින දේ දුකයි, අහන දේ දුකයි, විඳින දේ දුකයි. හිතනකොට හිතන එකත් දුකක්. දැන් කල්පනා කරලා ඔළුවට දෙන්නේ නැත් සමහරට. ඔළුව කැක්කුම හදනව නේද? ඒ කියන්නේ හිතුව වැඩි වුණාමත් ඒක දුකක්. දුකක් බවට පත් වෙන. එහෙනම් ඔබ තේරුම් ගන්න කෙටියෙන් සරලව හුස්ම වැටෙන මොහොත පාසා මේ ජීවිතය දුකක්. මේක දුක් ජීවිතයක්. මේක සැප ජීවිතයක් නෙමෙයි. දිව්‍ය ලෝකෙට ගියා. අපි මෙහෙ කුසල් කරලා පින් කරලා අපි චුත වෙන දිව්‍ය ලෝකේ යනවා. මේ උපාසිකාව දිව්‍යාංගනාව බවට පත් වෙනවා.
උතර උපාසක මහත්තුරු දිව්‍ය පුත්‍රය වෙන සමාඩ සක්විති රජ වෙයි සක්දෙව් රජ වෙයි උතර ඒසනේ ලැබෙන කොට මොකද්ද පටන් ගත්තේ දුක පටන් ගත්තා හැබැයි ප්‍රකටව පේනවද දුක පේන්නේ නැයි කෙසි දෙන්නෝ පේන්නේ දත් වැටෙනවා පේන්නේ අර කිසිම බාහිර දුකක් පේන්නේ නැහැ හැබැයි කවදා හරි දිව්‍ය ලෝකෙන් යන්න වෙනවද නැද්ද තුන් කෝටි 60 ලක්ෂයක් හරි ඉඳලා චුත වෙන්නට අපිට සිද්ධ වෙනවා නේදාට අපිට දුක හට ගන්නවා දැවීම හට ගන්නවා එහෙනම් දිව්‍ය ලෝකයක් චුත වීම තියෙන නිසා දුක බ්‍රහ්ම ලෝකෙ ඒත් චුත වෙන නිසා දුකක් තියෙනවා හැබැයි අපි සම්මුතියෙන් කියන මනුස්ස ලෝකයට වඩා දිව්‍ය ලෝකේ සැපයි මේ සම්මුතියෙන් හොඳ පරමාර්ථයෙන් ඒකට වඩා සැපයි බ්‍රහ්ම ලෝකෙ මොකද කාමයක් නැති නිසා ඊළඟට සුද්ධාවාස පහට ගියාම දුක සම්පූර්ණයෙන්ම නැති වෙනවා ඇයි රහත් ඵලයට පත් වෙනවා එහෙනම් මනුස්ස ලෝකයේ දුක තියෙනවා ඒ ලෝක වලට වඩා තිරිසන් ලෝකේ ඊටත් වඩා වැඩි ප්‍රේත ලෝකේ ඊටත් වැඩි ඒ කියන්නේ කුසගින්නේ පිපාසයෙන් අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් දිය පොදක් නැතුව දුක් විඳිනවා මේ ප්‍රේතේ නිරේට ගියාම නිරේ දුක පොඩ ගණන් හදලා බලමුද පළවෙනි නිරේ තියෙනවා යදුම් 15000 ගියතර මේ පොළොව යට ඒකේ නම සංජීව මොකද්ද නම සංජීව ගමෙත් ඇති සංජීවල කට්ටිය නම මේක නමත් සංජීව තමයි ඒ කියන්නේ නැවත නැවත ඉපදෙනවා ජීවත් වෙනවා කියනවා සංජීව එහෙ එක දවසක් යටම දිව්‍ය ලෝකේ සම්පූර්ණ ආයුෂ යටම දිව්‍ය ලෝකේ සම්පූර්ණ ආයුෂ අපේ අවුරුදු වලින් 90 ලක්ෂය කීයද අවුරුදු 90 ලක්ෂය එතකොට ඒ 90 ලක්ෂය එහෙට එක දවසක් සංජීවට එක දවසක් එයින් දවස් 30ක් මාසය එවැනි මාස 12ක් අවුරුද්දයි එවැනි අවුරුදු 500ක් එහෙ ආයුෂ තියෙනවා කොහෙද නරකෙනම සංජීව ඒකට තියෙනවා සංජීව සංඝාත රෞරව මහා රෞරව තාප ප්‍රතාප අවීච කියලා අටමහා ඒකේ අන්තිම නිරේ තමයි අවීච මහා නිරේ ඒක ගණන් හදන්න බෑ ඉලක්කමේ කියනවා අන්තකල්ප එකක් ආයුෂ තියෙනවා අවීචි මහා එහෙනම් බලන්න මේ හැම ආකාරයම ගත්තොත් භාග්‍යතුන් වහන්සේ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා දේශනා කරපු පදේ සත්‍ය දසත්‍ය සත්‍ය එහෙනම් දුක සත්‍යයක්ද නැද්ද සත්‍ය දුක්ඛ සත්‍ය මේ දේශනාවේ කියනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යම් දවසක මේ අනිත්‍ය බව ප්‍රඥාවෙන් දැක්කොත් අතනි බින්දති දුක්ඛේ ඊළඟට යා කලකිරනවලු මොකක් ගැන දුක ගැන දුක ගැන කලකිරනවලු ඒ සමග්ගෝ විසුද්ධිය ඒක තමයි නිවන් දැකීමේ මාර්ගය එහෙනම් ඔබ දැන් කල්පනා කරගන්න අපි දැන් කලකිරලා දින්නේ දුක ගැන නැද්ද ඔව් ටිකක් තියෙනවා තමයි තාම හරියට කලකිරුනේ නෑ බලම් කොහොමද කල කිරෙන්නේ කියලා දැන් ওই සමත භාවන අපි ගත්තොත් ලේසියම එක තමයි අපිට වැටහෙන්නේ ආනාපාන සතිය ආනාපාන සතියේ හුස්ම ඇතුල් වීම පිටවීම බලලා කාලයක් යනකොට සති සමාධි ඥාන වැඩෙනකොට ආලෝක සංඥාවත් එක්ක සමාධිය තහවුරු වෙනවා ඒ කියන්නේ එකම අරමුණක හිත පිහිටනවා මොකක්ද අරමුණ හුස්ම ඇතුල් වීම සහ පිටවීම ඒක හිත පිහිටියට පස්සේ සමාධිය බලවත් වුණා කියලා කියනවා. දැන් අපි කියන ධ්‍යාන මට්ටමටපත් වෙනවා. පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන ආදී ධ්‍යාන හතරකටපත් වෙන්න පුළුවන් මේ භාවනාවේ. පළවෙනි ධ්‍යාන ලක්ෂණය තමයි විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. ඒතර අරමුණුත් එනවා. විතක්ක විචාරෙත් තියෙනවා. ඒ වගේම විවේකයෙන් උපන් ප්‍රීතියයි සැපයයි එකඟ බවයි තියෙන. දැන් සාමාන්‍ය වෙලාවට වඩා ලොකු සුවයක් මේ ධානයේ ඉන්න කෙනාට තියෙනවා. මොකද සුවේ? කාමයන්ගේ දුක
මේ ධානයෙන් ඉන්නකම් දැනෙන්නේ නැහැ. කායික දුකවත් දැනෙන්නේ නැහැ. ඒක පළවෙනි ධානය. ඊට පස්සේ දෙවෙනි ධානයට එනකොට විතක්ක ਵਿਚාර නැති වෙනවා. සමාධියෙන් උපන් ප්‍රීතියත් සැපයත් එකඟ බවත් ඉතුරු වෙනවා. තුන්වෙනි ධානයට එනකොට ප්‍රීතියත් නැහැ. සැපයත් එකඟ බව. හතරවෙනි ධානයට එනකොට සැපයත් නැහැ. එකම දේ තමයි උපේක්ෂා. බලවත් උපේක්ෂා එකඟ බවතිය. දැන් මේ සතර ඉක්මවාගෙන ඉහළට යනකොට බලවත් සමාධියෙන් පස්සේ පුළුවන් නාම රූපයන්ගේ අනිත්‍ය ස්වභාවය විමර්ශනය කරන්න. සාමාන්‍ය ලේසිම දේ තමයි මුළු ශරීරයේම හිසේ පටන් දෙපතුල දක්වා මනසින් බලාගෙන යනවා මේ රූප කලාපවල වෙනස් වෙන ගතිය. ඒතර බලවත් සමාධියේදී මේ කයේ ස්වභාවය අපිට දැනෙන්න පටන් ගන්නවා. නලියන ස්වභාව සීත උෂ්ණ වශයෙන් කැසීම් වශයෙන් එක එක දැනීම් වශයෙන් අපිට පේනවා. මොකක්ද දැනෙන්නේ? රූප කලාපයන්හි බිඳි බිඳි යන වෙනස් වෙන ස්වභාව. අන්න එක බලන මොකෙන්ද බලන්නේ? බලවත් සමාධිය ධානයෙන් නැගී ඉඳලා. අන්න එහෙම බැලුවට පස්සේ හොඳට ප්‍රකටව පේන ඇස් දෙකෙන් බලනවා වගේ අර පණුව නලියනවා වගේ මේ රූප කලාව බිඳි බිඳි යන ස්වභාවය. එතෙන්දී පහළ වෙනවා සම්මසනේ ඥානය කියන පළවෙනි විදර්ශනා ඥානය. මොකද ඥානයේ නම සම්මසනේ ඥානය. එතකොට අපි කියන සම්මර්ෂණ කොහොමද සම්මර්ෂණය කරන්නේ? සබ්බේ සංඛාරා අනිච්චා දුක්ඛා අනත්තා. ඔබ තමයි කරන් තියෙන. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. නැත්නම් එක පදයක් ගන්නවා. අනිත්‍යයි අනිත්‍යයි. නැත්නම් දුක්ඛයි දුක්ඛයි නැත්නම් අනාත්මයි. තුනම ගත්තත් කමක් නැහැ. තුන සම්මර්ෂණය කිරීමේ ඥානයට තමයි කියේ සම්මසනේ ඥාන. එහෙම සම්මර්ෂණය කරගෙන යනකොට ඊට පස්සේ ලැබෙනවා ඥානයක් උදයබ්බය ඥාන. දැන් මෙහෙම කාලයක් කරනකොට මේ කාලේ අඩු වැඩි වෙන්න පුළුවන් ප්‍රඥාවේ තරමට තමන්ගේ හැමෝටම එක කාලයක් කියලා කියන්න බැහැනේ. ඒතර යම් කිසි කාලයක ඔබට වැටහෙයි ඉපදෙනවා මේ නාම රූප බින්දෙනවා. උපාද බංග තිතිය පේන්නේ බංගේ පේනවා ඉපදෙනවා පේනවා බිඳෙනවා පේනවා ඒකට කියන උදයවය ඇති වෙනවා ආනේ ඇති වෙන නැති වෙන දෙක ඇහෙන් දකින්න වගේ ඥානෙට පේන එකට කියනවා මොන ඥානෙද උදයවය ඥානය එක විදර්ශනා ඥානෙ දෙක දෙවනි ඥානෙ තවදුරටත් විදර්ශනා කරගෙන යනකොට පේනවා භාවනා වඩන කෙනාට බංග ඥානෙ බිඳීම විතරයි දැන් උපදින එක පේන්නේ නැහැ වඩා ප්‍රකට වෙනවා බිඳි බිඳි යන ස්වභාවය. ඒකට කියනවා බංග. සමහර ආචාරණාසල පෙන්වලා දෙනවා මුළු ශරීරයම වාෂ්ප වෙනවා. කෑලි කෑලි වලට බිඳිලා යනවා වගේ මනසින් දකින්න ලැබෙනවා කියලා මේ අවස්ථාවේ. කොහොම හරි බිඳීමක්ම තමයි පේන්නේ. දැන් බංග බිඳි යනවා නම් ශරීරය. මේ ගැන සතුට වෙන්න පුළුවන්. තුන්වෙනි ඥාණයෙන් පස්ස සතුට වෙන්න බෑනේ. බංග ඥාණයෙන් පස්සේ පේනවා ආදීනවය. මොකක්ද ආදීනවය? විනාශ වෙනවා ගන්න දෙයක් ඇති දෙයක් නැහැ දැන් ශරීරයේ තියෙන තමයි නමුත් මනසින් දැක්කම එක බිඳිලා යනවා වාෂ්ප වෙලා කුඩු වෙලා කෑලි කෑලි ගැලවිලා එකපාර යනවා අර බිත්තියක් කුඩු වෙලා ගියා වගේ බිඳිලා යනවා එතකොට බිඳිලා යනවා දැක්කොත් බංග ඥාණය පහළ වුණොත් එයාට මේ සසරේ තියෙන බය වැටහෙනවා බය ඥාණය කියලා එකට කියනවා ආදීනව දකින්න ඊට පස්සේ බය දකින්නවා ආදීනව ඥාණය පහළ වෙනවා බංගෙ දැක්කට පස්සේ හතරවෙනි ඥාණය ඊට පස්සේ බය ඥාණය තුන සසර බය ඇති වෙනවා මොකද ඇති වෙන්නේ මොන බයද සසර බය දැන් නිකන් අර මේ හොල්මනකට බය වුණා වගේ බයක් නෙවෙයි මේක මරණ බයකුත් නෙවෙයි මේක අවබෝධයෙන් ඇති වෙනවා සසර වැඩක් තියෙන දෙයක්ද නැද්ද එහෙනම් බයක් ඇති වෙන මේ සංසාර ගමනේ ගමන් කිරීම ගැන බය සසර බය ඇති වෙන බය ඥානයි දැන් ඥාන පහමක දයව මතක් කරගමු අපිට අවබෝධ වෙන්න ඕන ටික නිවන් දකිද්දි සම්මසන ඥානයි උදයබ්බය ඥානයි බංග ඥානයි ආදීනව ඥානයි බය ඥානයි අන්නේ බය ඥානයෙන් පස්සේ තමයි ওই නිබ්බිදා ඥානයි පහළ වෙන්නේ ඒ අවබෝධය ඇති වුණාට පස්සේ තමයි කලකිරීම දැන් තියෙන කලකිරීම ස්ථිර කලකිරීමක් නෙවෙයි ඒ කියන්නේ නැති නිසා කලකිරෙනවා දුක නිසා පොඩ්ඩක් කලකිරුණාට ආයි ලැබුණොත්
දැන් මේ වයසට ගිය උපාසක මහතුරුන්ට බෙහෙතක් හම්බ වෙන අවුරුදු 20ට යන්න පුළුවන් එකක්. ඉක්මනට කොහොම හරි බෙහෙත අරගෙන ගා ගන්න ඇඟින්. ආයි 20ට යන්න පුළුවන් කියලා දෙනවා. දැන් කලකිරුණා නම් ගානවද? නෑ හැබැයි ගා ගන්න. ඇයි කලකිරලා නෑ හරියට තාම. දැන් මේක කරගන්න බැරි නිසා කලකිරලා ඉන්නවා මිසක් සැප නැති නිසා ලැබුණොත් ගන්නවද නැද්ද? ආ ගොඩක් දෙනා ගන්නවා. හැබැයි නිබ්බිදා ඥානට ආපු කෙනා කෝටි ගණන් දුන්නත් මේ ධර්ම මාර්ගය අත්හරින්නේ නෑ. මොකද එයා දැකලා තියෙනවා තමන්ගේ නුවණින් ප්‍රඥාවෙන් විදර්ශනා ඥානයකින් මේක බයක්, මේක දුකක්, මේක ආදීනවයක්, මේක හිටියොත් සතක් නම් වෙන්නේ නෑ කියලා මෙයා කලකිරීමටපත් වෙනවා. නිබ්බිදා ඥානය. ඒක 6 වෙනි විදර්ශනා ඥානය. නිබ්බිදානුපස්සන නැත්නම් නිබ්බිදා ඥානය කියලා කියනවා. තවදුරට යනකොට මෙයාට පටිසංකා ඥානෙ ඇති වෙනවා. පටිසංකා ඥාන මුංචිතු කම්මිත පටිසංකා නෙවෙයි මුංචිතු කම්මිත ඥානෙ. දැන් ඔතන ඇති වුණේ මොකද්ද? නිබ්බිදා ඥාන. දැන් කලකිරුණා. කලකිරුණා නම් මොකද්ද කරන්න ඕන මේකෙන්? නිදහස් වෙන්න ඕන. කලකිරලා ඉඳල වැඩක් නැහැ. ආයි ඉන්න ඕන, ආයි උපදෙන්න ඕන, ආයි සැපයි සැපයි කියලා හිතෙන්නේ නැහැනේ. කලකිරුණු සිතින් හිතනවා මම මේකෙන් නිදහස් වෙන්න. මුංචිතු කම්මිතා ඥානෙ. මිදෙනු කැමැති ඥානෙ. දැන් මිදීමේ කැමැත්ත. මුංචිතු කම්මිතා ඥානෙන් පස්සේ ඇති වෙනවා ඒ සඳහා උපක්‍රම කරනවා පටිසංකා ඥානෙ. උපක්‍රම කරන මාර්ගයේ වඩනව එතන ඉඳන් දිගටම වඩනවා. භාවනාව විදර්ශනාව වඩනවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අර දැකපු දේ තව තවත් තව තවත් එයා දිනුනු කරගෙන කාලය ගෙවන. එතන කාලය ගෙවාගෙන යනකොට හිතපත් වෙනවා මෙන්න මෙතෙන්ට. කොතෙන්ද? සංකාර උපේක්ෂා ඥානයට. සංකාර උපේක්ඛා කියලත් කියනවා. 9 වෙනි විදර්ශනා ඥානය සංකාර උපේක්ඛා ඥානය. එතෙන්දී ඇති වෙන්නේ දැන් ලොකු බයකුත් නැහැ. ලොකු සතුටකුත් නැහැ. දැන් දැක්ක දේ සත්‍යයි. දැක්ක දේ ඒ දැකපු සත්‍ය සසර ගමනගෙන අවබෝධ වෙච්ච දේ එයා දැකලා මැදහත් සිතින් ඉන්නවා. දැන් ලොකු බයකුත් නැහැ. ලොකු සතුටකුත් නැහැ. උපේක්ෂාවට බර වූ විදර්ශනා ඥානය තමයි සංකාර උපේක්ෂා ඥානය කියලා. එහෙනම් මෙතනින් පස්සේ තියෙන අනුලෝම ඥානය සහ ගෝත්‍ර භූ කියලා දෙකක්. ඒ දෙකත් එකතු වෙනවා. ඒ කියන්නේ නිවනට සමීප වූ ඥානට කියන අනුලෝම. පුරදජන ගෝත්‍රය අත්හැරලා ආර්ය ගෝත්‍රයට යාමට කියන ගෝත්‍ර භූ ඥානය. සෝවාන් මාර්ගක්ෂණයට පත් වෙන එකද? මාර්ගක්ෂණයේදී වැඩ තුනක් කරනවා. සක්කාය දිට්ඨිය නැති කරනවා, සීලබ්බත පරාමාස නැති කරනවා, තාමනල් විචිකිච්ඡා නැති කරනවා. එතකොට සංයෝජන තුනක් සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීමේ කෘත්‍ය කරනවා සෝවාන් මාර්ගක්ෂණයේදී. ඒ කෘත්‍ය කළාට පස්සේ ඊළඟ ක්ෂණයේදීම පහළ වෙනවා සෝවාන් ඵල ඥානය. මොකද්ද සෝවාන් ඵල ඥානය? දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔන්න සෝවාන් ඵල. එහෙනම් දැන් මොනවද කරන්න ඕන? අපි මෙහාපු ධර්මයේ භාවිතාවට ගන්න. දැන් මෙච්චර කල් අපි බණ ඇහුවනේ. විශේෂයෙන් මමත් මේ දේශනා හයාතම්ම කළානේ එක දිගට නිවන් මඟ ගැන. ටිකක් ගැඹුරු දේශනා, සෙල්ලම් දේශනා නෙවෙයි. සතිපට්ඨාන භාවනා මේ සියල්ල කරලා දැන් මොකද්ද කරන්න ඕන? කොන්ද කඩාගෙන හරි භාවනා වඩන්න ඕන. නැත්තම් ඔක තේරෙන්නේ නැහැ. උදේ ඉඳන් රෑ වෙනකන් අපි කතා කළත් මේක වැටහෙන්න නම් භාවනා කරන්න ඕන. එහෙනම් අපි දැන් ලෑස්ති වෙන්නේ ඔබට ටිකක් වෙලා මේක උරගා බලන්න. මොකද්ද ආනාපාන සති කමටහන මුල් කරගෙන ඔබට බලන්න මේ ඒක සත්‍යද්ද, අපිට වැටහේද, සමාධියක් වැඩි කරගන්න පුළුවන්ද කියලා අපි උත්සාහ කරලා බලන්න. නැත්නම් අපි කියන වෙන ගෙදර ගිහිල්ලා කරන්න කෙරෙනවා කෙරෙන්නේ. එහෙනම් අපි මේ වෙලාවේ ටිකක් වීරියක් දැන් ඇති වෙලා තියෙන්නේ. මොකද නිවන් මඟ ගැන කියා දුන්නා. ඔන්න ඔහොමයි දැන් විදර්ශනා ඥාන ටික වැඩෙන්නේ. ඉතින් විදර්ශනා ඥාන 10 එකපාර වඩන්න බෑ. අපි මුලින්ම සමත සමාධිය ඇති කරගන්න. එහෙනම් සාදුකාරයක් දීලා කවුරුත්